සිරාවට චීනය කියන්නේ හැම වෙලේම ලෝකෙට අලුත් දේවල් සොයාගන්න රටවල් අතර ඉස්සරහම ඉන්න රටක්. ඔවුන් එදිනදා බලශක්ති පිරිවැය අවම කිරීම සඳහා අලුත් ආකාරයක අත්දැක බැලීමකට යාමට තීරණය කරලා තියෙනවා. සිරාවට චීනයේ වීදිලාම්පු ආදේශ කිරීම සහ බලශක්ති පිරිවැය අඩු කිරීමට ඔවුන් විසින් පළමු කෘතිම සඳ කක්ෂගත කරන්න සැලසුම් කරලා තියෙනවා. චීන විද්‍යාඥයන් කියන්නේ මිනිසා විසින් සාදන ලද චන්ද්‍රයා 2020 වන විට කක්ෂගත කරන බවයි. එය පෘථිවිය සඳට වඩා 8 ගුණයකින් දීප්තිමත් වන අතර නිරිතදික සිවුචාන් පළාතේ අගනුවර වන චෙන්ඩු නගරය මත බබලන බවද ඔවුන් පවසා සිටිනවා. එය මුල රාත්‍රියේම ආලෝකමත් කරන විට නිවසියන් කරදර නොවිය යුතු බවත් තියැන්ෆෝ නව ප්‍රාදේශීය විද්‍යා සංගමයේ ප්‍රධානි වුන් ෂෙන් චයිනා ඩේලි පුවත්පතට කියලා තියෙනවා. මිනිසුන්ගේ ඇස් හමුවේ අපේක්ෂිත දීප්තිය සාමාන්‍ය වීදි ලාම්පු වලින් පහෙන් එකක් පමණ වන බවත් ස්වභාවික විපත්වලදීත් අහස අඳුරවීම වලදී හදිසි සේවාවන් සඳහා පවා එයට සහාය විය හැකි බව ඔහු පවසනවා. චන්ද්‍රයා ආලෝකමත් කරන්නේ වර්ග කිලෝමීටර් 50ක ප්‍රදේශයක් පමණක් වන අතර එය අපේ සැබෑ සඳට වඩා පෘථිවියට සමීපයි. සඳහේ කිලෝමීටර් 38 ලක්ෂයක් හා සසඳා බලන විට එය කිලෝමීටර් 500ක් දුරින් පිහිටා තියෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක වන බව ඔප්පු වුණොත් 2022 වන විට තවත් චන්ද්‍රයින් 3 දෙනෙකු රට පුරා දියත් කිරීමට චීනය සැලසුම් කරලා තියෙනවා. කොහොම වුණත් එය නගරයට කක්ෂගත කිරීමට පෙර මෙම කෘතිම චන්ද්‍රයා ජනාවාසන වූ කාන්තාරයක පරීක්ෂා කිරීමට නියමිත අතර එවිට එහි ආලෝක කදම්බ මිනිසුන්ට හෝ පෘථිවිය මත පදනම් වූ අභ්‍යවකාශ නිරීක්ෂණ උපකරණවලට බාධා නොවන බව සඳහන් කරනවා. සිරාවට මෙන්න මේ විදිහට ඔබ නොදන්න දේවල් දැනගන්න දැන්ම අපිව subscribe කරන්න.